කොහොමත් ගැටෙන්නේ නැහැ. නමුත් අර යන්තම් හරි ඇලන් සබහා තිබුණා නම් ඒකත් දිය වී කියන යනවා දැනෙනවනේ. ආසවක්ඛ්‍යා ඥානය හොඳට වැඩ කරනවා කියන්නේ. මමන්ටම තේරෙනවානේ කිය ආසවක්ඛ්‍යා ඥානය මේක මේ අර පොඩක ඇලෙන ස්වභාවය පොඩ පොඩ අඩු වී කියන යන ගතිය දැනෙනවානේ. බස ගන්න ස්වභාවෙත් අඩු වී කියන යනවා දැනෙනවානේ. අඩු වී කියන්නේ සබ්බ ධම්මා නාලං අභිනිවේෂ කියලා බුදුන් වහන්සේ කියන මේ සිතුවිලි වලට රින් ගන්න එපා මහණෙනි කියන්නේ ඒකත් කියලා. ඒක තමයි මට දැනගන්න ඕනේ. ඒක නේද කියන සිහිය හරි තන. ඔය වචන දෙක තුන කතා කරත් ඇති ඔබතුමිට ඒකෙම තියෙන ඔබතුමිට ඕනි කරන ටික. ආ ඔව් ඒ කියන්නේ දැන් අර ඇලෙන ගතිය ඒවත් එක්කලා බැස ගන්න නැති ස්වභාවයේ ඒවත් එක මුත්‍යාන ගතිය. දැන් ඔතන තමයි අත්‍තරම අපේ දිනුව තේ. දැන් සාමාන්‍ය ඔය සමාපත්තියකට එන්නයි ඔය හදන්නේ. දැන් ඔය යන්නේ විහරණය. ඔක මිදි ඔහොම ගිහිල්ලා ඔබතුමීට එන අවස්ථාවක් පුදුම සැහැල්ලුවක් දැනෙනවා. කිසිම දෙයක් ලොකු දේවල් වුණා කියමු. ලොකු දෙයක් වුණා කියමු. ඒත් දැනෙන්නේ නැති පුදුම සැහැල්ලුවක් දැනෙන ගතියක් එනවා. ඒ ඔබතුමීගේ අවසාන සමාපත්තිය අවස්ථාවට එන්නේ. හැබැයි තින් අනාගාමි භූමිය හරහා යන්නේ ඔය. ඉතින් තව ටිකක් හොඳින් සිහ පවත්වන්න කොහේ හරි තිබුණොත් මොන හරි දැනෙන ස්වභාවයක් ඒක බලන්න. ඒ ස්වභාවික කම්පැනි නොවන ස්වභාවයක් ඉන්දිය වෙලා යනවා කියන්නේ ලොකු දේවල් නෑ. කොහොමද දැන් දරුවෝ ඉන්නවනේ? ඒක දරුවෙක් ඉන්නවනේ ඔබතුමියට? එහෙම ඉන්නවනේ? ඒක දරුවෙක් හිටියානේ. ඔව් සම්. ඒ දරුවගේ ඒ දරුවගේ දේවල් වලටත් කම්පැනි නොවන ස්වභාවයක් බලන අධ්‍යයනය කළා. මොකද ඔබතුමියට වැඩියෙන්ම එන්න ඕනි දරු සංඥාව හරි ලංකාවේ ඉන්න දෙමව්පියන්ගේ සංඥාවක් හරි. දෙමව්පියන් නැගාමෙන් නාන්තමට සංඥා දෙමෝක්ලංගේ සංඥාවක් හරි දරු සංඥාව හරි තමයි ඔබතුමීට ගොඩක් එන්න ඕනිකම තියෙන්නේ. ඔබතුමීට ගොඩක් ඒකනේ ඔබතුමීට ගොඩක් ෆීල් වෙන්නේ. බස ගන්නවා නම් ඔබතුමීට බස ගන්න එක්ක මහත්යගේ සංඥාවක් එක්ක රැකියාවේ සංඥාවක් එක්ක මං හිතන්නේ ඉතනේ දරු සංඥාවට වැඩිය මේ මහත්යගේ සංඥාවට වැඩිය. එයා කෙරෙහි තියෙනවා ටිකක්. එයා දෙයක් කියලා ඒ කියන්නේ අර දැන් අපි දෙන්න සෑහෙන කාලයක් එකට නෙමෙයි ඉතින් ඒකෙන් දෙයින් අර එයා කෙරෙහි එන මේකක් තියෙනවා නැත්නම් ඒකට නෑ එහෙම එකක් නෑ. ඇලිමේ සබහා ඉස්සර තිබ්බ දැන් ළමයට එහෙම එකක් නෑ. මහත්තු කෙරෙහි තියෙනවා. දරුවා කියලා තියෙන සංඥාවට වැඩිය ඒ කියන්නේ අම්මා කියන අද දෙමාපියන්ගේ සංඥාවට වැඩිය දරු සංඥාව තියෙන්න ඕනි කොහොමත් නේ. ඒක තියෙන්නේ නේද සාමාන්‍ය මේ සංඥාවල ස්වභාවය බලන බස ගන්න ස්වභාවය බලනකොට වයසත් එක්කලා ඒක පොඩක් තුනී වෙනවා. දුරස් වෙනකොටත් ඒක තුනී වෙනවා නේද? අධ්‍යාත්මික ලක් වෙන්නේ නැහැ. ඒක අඩු වෙනවා. හැබැයි ඒතකොට දරුවා කියන සංඥාවත් ටිකක් තුනී වෙලා යනවා. ඔබතුමිය කියපු එක හරි. ඒ දෙකටම වැඩිය ඉස්සරහට එන්නේ කොහොමත් අර මහත්මයාගේ සංඥාව ඔබතුමියට නේ. ඔබතුමිය කියන්නේ හොඳින් ඒ විවාහ ජීවිතේ ගත කරලා තියෙනවා. ඒකයි නේ ගැටීම් මේව නැති වුනහම ඒ බන්ධනයක් ඉදිරියට තියෙනවා නේද? ඔව් ජීවිතය තුළ තියෙන බන්ධනේ ඒකේ තියෙන අර අභිසංකරණයකට ලක් වෙලා දීර්ඝ කාලයක් අර පුරුද්ද තියෙනවා. ඒ පුරුව තියෙනවා. හුරුව පුරුද්ද තියෙනවා. ඒක බල ගැන් වෙලා තියෙනවා බඹරේ වගේ. ඒක දිය වෙන ටික දිවෙන් ටිකක් යනවා. ඒක ටික දිවෙන. ඒක එතන තමයි ඔබතුමියගේ මාන සංඥා තියෙන්නේ. දසකේ එතනින් ඔබතුමිය එක පොඩක් සිහියෙන් ඉන්න ඒ හොඳින් සිහියෙන් කටයුතු කරන්න. ලොකු මේ ඕක මේකක් වෙන්නේ නැහැ. ඔබතුමිට ඒක පුළුවනි හදා ගන්න. ඒ කියන්නේ ඒක ලොක්කට ඒ කියන්නේ මේ මාර්ගයට බාධාවක් වෙන්නේ නැහැ ඔය එකක්වත්. ඇත්තටම තමයි අපි ඉන්න ඕනේ තැනත්. ඒ කියන්නේ අපි හඳුනා ගන්න ඕනේ දේ ආත්ම අපේ ස්වභාවය හඳුනා ගන්න ඕනේ. හැබැයි සාමාන්‍යයෙන් ක්‍රියාවලියක් විදිහට මතුවෙනවා හැම එකම ටික. දැන් සාමාන්‍යයෙන් හිතන මනෝද්වාරයෙන් එන ඒවත් එහෙමත් ආයතන වලින් එන ඒවත් ක්‍රියාවලියක් වගේ ස්වභාවයකින් සිද්ධ වෙනවා. හැමදේම ක්‍රියාවලියක් විතරයි. කෙනෙක් පුජ්‍යලේ කරන දෙයක් නැති ක්‍රියාවලියක් විතරක් මතුවෙන ස්වභාවය වෙනවා. ක්‍රියාසිත වෙනවා. හැබැයි එතනදී ඔය මහත්මයාගේ කියන ස්වභාවෙත් ක්‍රියාවලියට තමයි යන්නේ. ආත්මයක් කෙනෙක් ඔයක මෙනෙහි වෙන්න ඕනි ඔබතුමියගෙන් කෙනෙක් නැතිව.
කෙනෙක් නැති බව. කෙනෙක් නැති බව හොඳට දැනෙනවා නේද? ඔව්. කෙනෙක් නැති බව හොඳට දැනෙනවා නම් හැම මොහොතෙම මෙතන සත්වයේ පුජ්‍යලයක් නැති බව දැනෙනවා නම් අර ස්වාමි පුරුෂයාගේ වුණත් ඒ ඒ තියෙන ඒ බැඳීම් ඒ ස්වභාවයක් නැතුව ඒක කෙනෙක් ඉන්නපයි බැඳෙන්නේ. ඔව්. අන්නේ ස්වභාවේ නැතිව එතන මෙනෙහි වෙන්න ඕනේ මෙතන ක්‍රියාවලියක් විතරයි කියන්නේ. එතකොට එතනදී ඒක මිදෙනවා. සමතනම තියෙන ක්‍රියාවලියක් නම් කරන කෙනෙක් නැත්තම් ආත්මයක් කියන කම්බේ නැත්තම් ඒක ක්‍රියාවලියක් විදිහට දකිනවා නම් එතනත් එහෙම දෙයක් හම්බෙන්නේ නැහැ. ඔව්. එහෙම දෙයක් හම්බෙන්නේ නැහැ. නමුත් ඒක හරිම සියුම් කතාවක්. තමයි අතන විහි කිව්වා. දැන් ඔය ටික කිව්වම තේරෙනවා වගේ. මම ඒක තෝරන කමෙන්. ඔව්. කන්නාවලිය කතියක් කියලා කියනවා. ඔව් ඒ කියන්නේ සංවාංශ කියනකට හේරනවා. ඔව් ඒක තමයි. ඒක අපි දන්නවා. දන්න නිසා තමයි අපි අර කොහොමද වාසිතය තුළ තියෙන විතක්ක ස්වභාව වල ආත්ම ස්වභාව තියෙන්නේ කොයිද කියලානේ අපි බලන්නේ. ඒතකොට ඔතන තමයි තියෙන්නේ. ඔබතුමියටම පෞද්ගලිකයි. ඒතකොට එතන ඔබතුමියට ඔය දැන් ගිහි ජීවිතය තුළ දැන් අපිට ඔය අනාගාමී භූමියෙන් එහාට යන්න තියෙන බාධකෙ තියෙන්නේ ඔතනම තමයි. තේරෙනවද කියන්නේ? ගිහි ජීවිතය තුළ සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් අරහත්ත්වයට පත් වෙන්න තියෙන අනාගාමී භූමියෙන් එහාට යන්න තියෙන බාධකේ තමයි ඔය අවසානෙට පත් වෙන්න තියෙන බාධක තමයි ওই ටික. දැන් ඉතින් හැබැයි කෙනාට කෙනාට වෙනස් වෙනවා. කෙනා කෙනාගේ ස්වභාවය අනුව. තේරෙනවද කියන්නේ?